මේ දවස් වල මේ ධර්ම දේශනා මාලාවී අපි සාකච්ඡා කරන්නේ නිවැරදිව මරණ සති භාවනාව වඩන්නේ කොහොමද කියන කාරණාවයි. පිනතින මරණ සතිය නිවැරදිව වඩන හැටි පැහැදිරි කරන මේ දේශනා මාලාවී මේ මරණය පිළිබඳව සිහිපත් කරනකොට කාල මරණ සහ අකාල මරණ කියලා කාරණ දෙකක්සිෙහිපත් කරනවා. එහෙමන අපි මේ අකාල මරණය පිළිබඳවයි සිහිපත් කරමින් හිටිය. ඒ පිළිබඳව කරුණු දක්වනපට විශේෂයෙන් දුසී මාරයා පිළිබඳව. අපි පහුගේ දේශනාව කරුණු දක්වන්ට යෙදන. එතන දුසී මාරයා වෙලා ඉපදුනේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේ සංසාරි බය මනාව ප්‍රකට කරන තැන. දෙසී මාරයා කක්කු සඳ බුදුරජාණන් වහන්සේගේ විදුරකයෙන් අග්‍රශ්‍රාවකයන් වහන්සේට ගලකින්ගෙහවා. කරගත්ත බරපතල අකුසල කර්මයේ නිසා තමන්ගේ ආවිෂ ඉතුරු වෙලා තියෙද්දිින්ම අවිී කියයට ඇදගෙන ගියා එතිකොට අකාල මරණය තව මැරෙන්න්න කල් තියනවා කරගත්තා අකුසල කර්මය නිසා හදිසිේම මැරුණ. එතට මම සඳහන් කළ එදා දුසීමමාරයා මුගලන් මහරහතන් වහසේ කියලා මේ වෙනකොට පින් ඇැතුව දෙයින්නේ මහාකල් පාසංක යකුත් ලක්ෂයක් පාරමිතා පුරලන්න එහෙම පාරමිතාපුරල තමයි පරණින්මිත වසවර්තය රජුවෙලා උපදීන්. ඒ තරම් පිම්පුරපුුවයි පිනතින තව ඉන්න වනන් ඊීට වඩා පිම්පිරුවේ පසේ බුදුරජාණන් වහස. ලොවතුරා බුදුවෙන මහබෝසතුන් හැරුණහම්. සම්බුද්ධ ශාසනයක තුන්වෙනි තැන තමයි ති ඇන් පුළුව හන්ේ ඒ තරම් පින් කරල මේ තරම් පවසිද්ධ වෙනවද. එතකොට තේරෙනවද සසර කොච්චර බයිද කියලා. පින් ඇති උතුමන්ටත් එහෙම වරදිනකොට ආං ඒක හින්දා හැම පින්කමක්ම කර කර විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ කල්්‍යයාන මිත්‍රයන් ලබන්නෙන්වා කල්්‍යයාන මිත්‍රරයන්ට එෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපද වන්නෙන්වා. මෙච්චර පින්කරලත් මේ මහා කල්්‍යානමිත්‍රරයායට විරුද්ධව ඇතිවෙච්ච සිතුවිල්ද. නිසානි අවිචයේ පැහෙන්ඩ සිද්ධවෙන්න එහින්ද අපිත් කොච්චර පින්කෙරුවත් එහෙනම් අපට වරදිනවා කියන එක අහන්ද දෙයක් ඇත්තෙම නෑ. දෙහිෙද හැම කරුණක්ම නිවැරදිව පාර්ථනා කරන්නුවෙන්. මේ ජීවිතේ මෙච්චර හොඳට පින්කංකර කර ජීවත් වනත් ඊළඟට උපදින ආත්මේක මි්‍යාදෘෂ්ටික වෙලා ඉපදනුත් මේ කරපු පින්හොලට වැඩි එදාට හරියට පව් කරනවා. එනි සපින් කරල ප්‍රාර්ථනා කර්ඩෝ නෑ සම්මාදිිට්ටික වන්නම්වා කියල. නිවන් දක්නාා ජාතිදක්වා සම්මාදිිට්ටික වැඩම පාර්ථනා කර්ුව. මේ කාරණාව මේ අවස්ථාවට සිහිපත් කරට එදන එච්චර පින්කරපු උත්තමයන්ටත් වැරදුුණනං අපි ගැන කවර කතාද. එනිසා නිවැරදිව පාර්ථනා කරන්ට. අකාල මරණය එතකොට අකාල මරණය ගැන සාකච්ඡා කරනකොට අපි පහුගේ දේශනාව නිමාකරන්ට එදන කලාබපු රජුරුව ගැන කතාරමින් ඉදන. ශාන්තිවාදී ජාතක කතාව ධර්ම දේශනාවලින් අපේ පින්නතුන හල තියෙනවා. ශාන්තිවාදී තාපසතුමා කියල කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ. කලාබු රජ්ජිරුවන්ග වයන විවේකීව වැඩඉන්න වෙලාවේ. කලාබු රජිරුවන්ගේ බිසෝවරුටික රජරුවන්ට නින්දගිහිල්ල හින්ද. තාපසතුමා වටකරගෙන ධර්මසාකච්ඡාවකට මුළල පිරුව. රජරුව නිදාගෙනන්නේ තවකාන්තාවගේ උකුල හිසතියාගෙන අනික් සියලු දෙනාම ගිය හම ඇය තනිවෙනවා අනික් අයි විනෝදවවී වයන ඇවිදලා එතෙන්ට ගේියහම ඇයට ඊීසියාවක් ඇතිවා එයින්ද ඇඟහොල්ලලා රජුරු අවධි කෙරවා රජුවට ේන්ති ගෙහිල්ල තම යවදිවෙන්නන්නේ කලාබ රජරුව චර හොඳ කෙනෙක් නෙමයි අවදි වෙනකොට ම අවදිවෙන්නේ අ කාන්තාවන්ට බැනගෙන කහන්ගතාවස ලියූ මේ වසලියෝ කොහෙද ගිය කියල තමයි නැගිට එතිකොට අර කාන්තාව සඳහන් කරනවා ස්වාමීණී අර එක රිිසිිවරයෙයට ළඟ බනාහනවා කියලා කඩුවත් අරම්මයි නැගිට්ටි නමුත් කඩු ආරගෙන එනවා දැකලා ප්‍රජුරුවන්ට හිතවත් කාන්තාව නැගිට ලැවිල්ල කඩුව ගත්තා නමුත් ගෙහල්ල තාපසස්තුමාගේෙන් ඇහවා කවුද කියලා මහරජ මම ශාන්ති වද. ඇයි එහෙම කියන්නේ කියල හවා ඇයි ශාන්තිවාදී කියන්න දට සඳහන් කලා මහරජය මට කවුරු හරි ගැහුව මං එයට ගහන්නේ මට කවුරු හරි බැන්නොත් මං එයට බයින්න නෑ. මට වෙන ක්‍රමයකින් හිරිහැර කරන්න ඩවු මං එයට හිරිහැර කරන්නේ කවුරු මොනව කළත් මංඒ හැමෝටම අනුකම්පා කරනවා එහින්ද මට ශාන්තිවාදී කියන්නේ එහ ඒක බලමු කියලා වදකයාට එන්න කියලා පනිිවිඩයක් යරුවා. වදකයා සුදු සු විදිහට සුදුසු ඇඳුම් ඇඳගෙන ඒ අවස්ථාවට ගැලපෙන ඇඳම් බදකයායට රජුරු නිකන් එෙමේන එන්නට කියන්නේ. කාට හරි කරදරයක් කරන්න තමයි එන්න කියන. ඒකට ගැලපෙන ඇඳුමත් ඇඳගෙන දංගිඩියත් අරගන කඩුවත් අරගන අවශෝප කනට කොක්කො අරගෙන තම යා. ඒ සියල්ල පැත්තක තියල දනගහල වැඳල ඇහවා දේවයන් වහන්සේ කුමන කාරණාවක් සඳහමට කතා කළාද කිය සඳහන් කළ මේ කූට ජැටිලයා ශාන්තිවාදී කියලා කියන මේ ඉන්න එෙලින් ඇදල පිට්ටෙන් ට දාලා එලිමහන්ට දාලා ගහමුලනි වාඩිවෙලයි ඇද දාල කස පාර ගහන්ඩකි වයිස්ස රහටයි පිටි පස්සටයි දෙපෙත්තිනී කසපාර දෙදාහක් ඉන්නතිර මේ කසින් ගහනකොට ඉස්සල හම ගැලවෙනවා සිවිය ඉරීල හම ඉරීල මස් පුපුරල ඇටකෝටු පව පුරන දෙදාහක් ගහන්ට නියම කළින් කසපාර දෙදාහමගේ හවා ඊට පසේ යහනුවත් දැන්වේශාන්තය තියෙනවාද මහර යෙහි ඔබ හිතුවද මගේ සිවිය සිදල හම සිදල්ල මස් සිදල ඇ සිදල මගේ ශාන්තිය බලන්න පුළොහන්වෙයි කියල එක මගේ හදවතය තියන එක රජිරුවන්ට තාමත්කෙන්ති එන සඳහන් කලා කකුල් දෙකම කපණ්ඩ කියලා පාද දෙකම කැපුුව. කලගෙ දියකින් වක්කරන වගේ ලාකඩ පාටට ලේගලාගෙන ය අධදකත් කපණඩ ීවා කන්දකත් කපණඩ කිවා නාසයත් කප්ඩීවා ඉ මේ අද වශයෙන් කපල තනිකර ශාන්තිවාදී තාපසතුමා රතුම රතුපාට ලේවුලිින් පිරිච්ච කොටහක්වාගේ සම්පූර්ණ ශරීරය ලෙයින් තෙමිලා ලේගලාගනය නවා තවත් ශාතතිය තියනවද කලෙවා මහරජය ම තාමත් ශාන්තිවාද එම් ඔබේ ශාන්තිය ඔම්ඹම තියාගනී කෙළ පපුුවට පයිංගලය ඇන්නග. තාපසතුමාගේ යනුකම්පාව තාපසතුමාගේ කරුණාව ඒ මෛත්‍රය නිසා ඒ දෑසට පේන මානයට යනකන්න රජිරුවට මකුත් තුනේ නැෑ ඇ තාපසතුමාගේ දෑස් මානයෙන් ක්ම යනවත් එක්කම අවිචයෙන් අප ගිනි දැල් රුවන් තවත් එ හාට නං යන්ඩිඩි තිබින නමුත් රජ්ජුරුව අපායට ඇදගෙන ගියා සේනාපති ඒත් එක්කම දුවගනාව රජිරු යනකොට ශාන්තිවාධීතාපසතු මාන ගිට්ටවල ප්‍රදිිකෑලි අරගෙන ලේ පිහැල පිරිසිදු කරල පැත්තකින් තියල සඳහන් කළා ස්වාමීනී ඔබෝහන්සේට යම් කේන්තියක් ඇති වෙනවාන මේ රටවැසිය කරෙහි නං ඒකේන්තිය පතුරුවන් එපා. රජු කෙරෙහිම කේන්තිය පතුරුණව මිසක් අනික් කාටවත් නං රිදවන්න දෙ එපා කියල සඳහන් කළලා. ඒ වෙලා විසිෙහිපත් කළ නෑ පුතේ මම තාමත් ශාන්තිවති. යමෙක් මගේ අතපය කං නාසා සින්දේද ඔහුටත්මං අපරිමිත දයාවක් කරුණාවක් දැක්වුණු. ඉති සඳහන් කරනවා කවුද සේනාපති කියල වෙන කෙනෙක් නං නෙමෙයි මෙදා අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර අග්‍ර ශ්‍රාවක, දක්ෂණ ශ්‍රාවක වෙච්ච සැරියුත් මහරහතන් වහන්සේම තමයි එදත් සේනාපති වෙලයි ශාන්තිවාදී තාපසතුමා මහබෝසතාණන් වහන්සේ මයි එදත් පන්නතිනි කලාබුර ජුරුව වෙන්නේ මෙදත් කරදර කරපු දේවදත්වයන් වහන්සීමයි. එමන මේ ආත්මි විතරක් නෙමෙයි පනපිටික් නිරේට අරංගි හිල්ල තියෙන්නේ බෝසතාණන් වහන්සේට කරදර කරලත් දේවදත්වයන් පනපිටික් නිරයට ඇදගෙන ගේපු බව මේ කරුණෝලිින්ක් පැහැදිලි වෙනවා. ශාන්තිවාදී තාපසතුමාට අවශ්‍යනං මේ කරදරෝලිින් විදෙන්ඩත් තිබුණ මේ රට මෝන විෙනස කරණදත්ති. ද අභිග්ඥාලාබී තවසෙක් හැටියට සඳහන් කරනවා. ශාන්තිවාදී තාපසතුමා එතනම අපවත් වුණ නමුත් සඳහන් කරනවා මිත්‍ය අදෘෂ්ටිකය නම් තාපසතුමා එහෙම්මම හිමාලිට වැඩිය කියල කියනවා කියල. නමුත් ඒක මිත්‍යාආදෘෂ්ටියක් අන්‍යය මතයක් කියලා මට්ට කතාව වෙනම සඳහන් කරනවා. නොසැලකිය යුත්තක් එතනම අපොත් එච්චේ කයිවුුණේ කියලා එතකොට කලාබු රජ්ජුර තව රජ්ජුරුවන්ට ජීවත්තෙන්ට ආවිුෂ තිබුණ නමුත් කරපු බරපතල අගු සල කර්මයේ නිසා රජුරූ හදිසේම නිරයට ඇතිගෙන ගියා. එත ඔොඩ එක කාල මරණයක් නෙමේ අකාල මරණය. නගර වැසියූ සුවඳ මල් අරගෙන සියරු දෙනම් රැස්වෙලා තාපසතුමාගේ ආදාහන කටයුතු නිමා කෙරුව කියල සඳන් කරනු. ග පිනතින මරණ සතිය පිළිබඳව කරුණු දක්වන කොට ඒවාගේ අකාල මරණය කාල මරණ අකාල මරණය කියන කාරණ දෙක පැහැදිලි කරලා තියෙනවා. මේ මරණ සතිය වැඩීම පිණිස විවේකීව තනියම මේ කාරණාවට එලමෙන්්ඩෝනය කිය සිහිපත් කරනු විවේකේ තියෙන් ඩෝනේ හුද කලාවතියෙන් දෝන තනිවෙන් ෝනේ නිසි ආකාරයෙන්ම මරණ සතිය වඩඩ ඒක බොහොම පහසුයි කියල සඳහන් කරල තියෙනවා. මේ සියල්ලම කියන ලද ආකාරයෙන් ජීවිත ඉන්ද්‍රිය කපාහරෙන කර්මයකින් යුක්තයි. එහෙම සඳහන් කිරවේ ජීවිත ඉන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය මතක් කිරීම තමයි මරණ සතිය කියෙන කියන. ජීවිත ඉන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරගෙන්. විශේෂයෙන් මේ පවත්වන මේ පෙනෙන මෙ හය සහිත ජීවිත ඉන්ද්‍රිය නැතිවීම. සම්බන්ධයෙන් අරමුණු කරලා තමයි මරණ සතිය වඩඩ කල කියන්නේ. ජීවිතයාගේ නැතිවීම මෙනෙහි කරන්න කියල කියන. ජීවිතය නැතිවීම මෙනෙහි කරන්න කියන. ඉලකට සඳහන් කරනවා. මරණං මරණං කියලා මෙනෙහි කරන්න එහෙමක් පුළහන් කියලා ජීවිතයාගේ නැතිවීම මෙනෙහි කරන්නත් පුළුවන්. එහමනත්තං මරණං මරනං මරණං ආදීවශයෙන් මරණය එහෙම කී කියා මෙෙහි මෙනෙහි කරන්නත් පුළුවන්. හැබැයි සඳහන් කරනවා මේ මරණ සතිය වඩනකොට එක නිවැරදිව කරන්න ඕන කියලා. එහෙම වුණොත් තමයි භාවනාව හරියටම හරිටම සම්පූර්ණවෙන්න නිවැරැදිව කරනවා කියල කියන්නේ. මෙතන සිහිපත් කරනවා විශේෂයෙන් මරණය වැරදිවිදිහට සිහිපත් කරන්නේ පා කියලා. එහෙමනොත් භාවනාව සම්පූර්ණ වෙන්නේ සම්පූර්ණ වෙන්නේ නෑ. යෝනිසෝ මනසිකාරුවෝ පවත්තේ තබ්බූ මනාව යෝනිසෝ මනසිකාරය පවත්වමින්ම මරණය සිහිපත් කරන්න කෙලයි කියග. එනම් කොහොමද මරණය නිවැරදිව සිහිපත් කරන්නේ. ඒ රනාව මෙතන විස්තර කරනවා පින්නතුන නිවැරදිවම මරණ සතිය වඩනවනන් තමන්ගේ ඉතාම ප්‍රියවෙච්ච පුද්ගලයෙක් පිළිබඳව මරණය සිහිපත් කරන්නේ පාතිර ඉතාමත්ම ප්‍රියකෙනෙ දරුවෙකුගේ මරණය ස්වාමයාගේ මරණේ බිරිඳගේ මරණය මව්පියන්ගේ මරණය සහෝදරයකුගේ මරණේ හැර තවත් තමන්ට ඉතාම ප්‍රිය කෙනෙකුගේ මරණය සිහිපත් කරන්න එ පා කියල කියලා. ඇයි ප්‍රිය කෙනෙකුගේ මරණය සිහිපත් කරනකොට ඇතිවෙන්නේ දුකක් ඒ දුක කණගාටුව ඇතුළ මකක්ද තියෙන්නේ ශෝකයි තියෙනවා දු ශෝකය ඇතුළි දේශය තියෙනවා අපිට තේරෙන්න්නේ ඇති හරි සියුම් තැනක් මෙතන කෙනෙක් අඩනවත් දුකට කඳුළු අතර දේශය සැඟ විලා තියෙන දුක කියල කියන්නේ කඳුල කියල කියන්නේ ශෝකය කියල කියන එතන දේශය තියෙනවා දේශය ගැන්න කුසල කර්මයක් එතකොට දේශය කොහොමුවත් කුසල කර්මයක් බවට පත්වෙෙන්නේ නෑ එහම් ප්‍රිය පුද්ගලයාගේ මරණයසි හිපත් කරන්න ගියොත් අපිට ඒ කාන්තයම දුකතම උපදින්නේ දුකත් එක දවේශය තියෙනවා ඒත්ඒ එක ම මරණ සති භවනාව වැඩෙන්නේ වැඩෙන්න්න නෑ එනම් ප්‍රිය කෙනෙකුගේ මරණය සිහිපත් කරනවා නං එක නිවැරදි මරණ සතිය සිහිපත් කිරීමක් නෙමි. ඊලට සඳහන් කරනවා මේ මරණ සතිය වැඩීමේ ක්‍රමය මුලින්ම හරියට පුරුදු කරන්න කියලා. ප්‍රියපුද්ගලයාගේ මරණය සිහිපත් කරන්න තපා දෙවැනි කාරණාව සිහිපත් කරනවා අප්‍රිය පුද්ගලයකුගේ මරණය සිහිපත් කරන්න එපා මම කැමති නැති පුද්ගලයෙක් එහෙම කෙනෙක් මැරුුණ කියල දැනගත් හම අපිට ඇතිවෙන්නේ සතුට අපේ සතුරු මැරුුණ මෙච්චර ගානක් මැරුණ කියලා කිය හම අපිට ඇතිවෙන්නේ සතුට හැබ ඒ සතුට තියන්නේ ලෝබය මුල් කරගෙන ආපහු එතන තියෙන්නේ අකුසලයක් මයි අකුසල කර්මයක් අවදාවත් කුසල කරර්මයක් බෞට පත් කර පත් කරන්න බැරි නිසා අකමැති අගේ මරණය සි හිපත් කරන්නත් එපා කියල කියන. මකද ප්‍රීතියක් ලෝභයක් තමයි එතන තිය. තීලකට සඳහන් කරනවා මෙ සොහොන් පල්ලෙක් සුසානයට ගැෙනියෙන ඕනෑම දේහයක් එයා දවනවා සොහොන ඉන්න කෙනා එතිෙන්ට පුච්චන්ඩගේන ඕ නැම දේහෙය බාලවේවා තරුණ වේවා මැදිවේ වේවා මහළුුවේවා ප්‍රභූ පුද්ගලයෙක් වේවා යාචකයෙක් වේවා එයාට කෞ්ද කියෙනෙක වටින්නේ වටින්නේ නෑ. එයාගේ රාජකාරිය තමයි සොහොනට අරගෙන අරගෙනන ඕනම කෙනෙක් දවලදානෙක. ඒවාගේ දේවල් කරල කරල කරලා ඒමනුස්සියට ඒක හොඳයට හුරුයි. හින්දා දැක්කත් කොහොමත් කනගාටුවක් ොපදින්නෙත් නෑ ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ කාරණාව මධ්‍යස්ථ පුද්ගලයකිවුණෙන් ග්ඩත් එපා කියලා මදර පුද්ගලයායට සියලු දෙනාම මධ්‍යස්ථයි එහදා මධ්‍යස්ථ පුද්ගලයෙ ැටියට මරණය සිහිපපත් කරන්නේ ඇන්්ඩත් එපා කියල සඳහන් කරනවා නිතර නිතර ඒ වැඩේ කරලා ඒ පුද්ගලයායට ඒක සාමාන්‍ය වැඩ. අගේ නිසා මධ්‍යස්තයකුගේ මරණය සිහිපත් කරන්න එපා කියල සඳහන් කරනවා. විශේෂයෙන් හිතට දැනෙන්නේ නැති නිසා. මධ්‍යස්ථ ච්චහම ඒ එක හිතට තරම් දැනෙන්නේ දැන්නෙන්නේ නෑ. ඒළඟන සඳහන් කරනෝ තමන්ගේ මරණය හිතන්ඩ එපා කියලා. තමන්ගේ මරණය හිතනි ගියත් බයිහිතර. ඒකත් භාවනාවක් වෙන්නේ වෙන්න නෑ. පුද්ගලයක් ගැන හිපත් කරන්න දෙපාකීව අප්‍රේ පුද්ගලයෝ ගැන සිහිපත් කරන්න දෙපා ීව මධ්‍යස්ථයෝ ගැන සිහිපත් කරන්න දෙපාකිව්වා තමන් ගැන සිහිපත් කරන්න දෙපා කිව. එනම් ඒ කාරණ හතරෙන් මරණ සතිය වඩන්ඩිගුත් ඒ වැරදි ක්‍රමය. එහෙනම් කොහොමද නිවැරදි ආකාරයට මරණය සිහිකරන්න. පිනත දැම්මේ අපි එපා කියපු කාරණා හතර මේ කාරණ හතරත් මේ මරණ සති භාවනාවිදී අපි යොදා ගන්නවා දැම්ම නෙමේ. අපිට මේ භාවනා ක්‍රමය හොඳට ප්‍රගුණ වනහම. එදාට බ්‍රාවනා ක්‍රමය හොඳට දන්න නිසා ප්‍රියපුද්ගලයාගේ මරණයසිෙහිපත් කකිරුවත් අපිට අරවිදිහට දේශසිත සහිත දුකක් ඇතිවෙන්නේ නැතුව යන. මරණය ප්‍රගුණ වෙලා තියෙන නිසා. දෙමනතුව මේක ගණ්ඩිපාකිීවට සමහර කෙනෙ ඉහිටවස තර්කය ගොඩන ගන්න පුළුවන්. කාරණාවට අපි එනවා භාවනාව ප්‍රගුණනාට පස්ස. එන මෙතන සඳහන් කළා විශේෂයෙන් මේ සියල්ලම සති සංවේග ඥාන විරහිත නිසා තමයි එපා සති සංවේග ඥානවිරහි එහෙම කියල කීවේ රහතන් වහන්සේලාට වගේ සිහිය ප්‍රඥ්ඥාව සංවේගය නුවන සහිතව මේ කාරණාව අපිට සම්පූර්ණ කරන්න බෑ අන්න ඒ නිසා තමයි සඳහන් කරන්නේ ඒ මරණයන් ගැන පස්සේ හිතල බලන්න පුළුව ආදුුන්කීකුට මුලින්ම පටන්ගන්න කෙනෙකුට දැනට එකට ඇන්ඩ එපා කියලා. එනම් මෙතන සිහිපත් කළා පූර්ුවයේ දකින්න ලද පූර්ුව සම්පත්තින් සහිත සත්්‍යයන්ගේ මරණය ආවර්්‍යනය කරලා සිහිය සංවේගේ ඥානය යොදලා මරණයේ සිදවෙයි කියලා හිතන එක තමයි ආරම්භේ හැටියට දක්වන්නේ කියලා. පූර්ුවෙන් දකින ලද පූර්ුව සම්පත්තින් සහිත සත්්‍යයන්ගේ මරණය. සාමාන්‍යෙන් අපි කෙනෙක් මැරිලා ඉන්නවා දකිනෝ. සතෙක් මැරිල වැටිල පාරි ඉන්නවා දකින මනුස්සයෙක් මැරිලා ඉන්නව පාරි දොට අපිට එයා ගැන කිසිම සම්බන්ධ කිසි සම්බන්ධයක් නෑ නමුත් කෙනෙක් මැරිලා ඉන්න බව පිළිබඳව සංවේගයක් අපිටි තියෙන අන්න ඒවාගේ ඒවාගේ මරණ දිහා බලලා මරණ සතිය වඩන්න කියල කියනව ඉස්සරලා එතකොට අපිට ප්‍රියපුද්ගලයකුත් නෙමේ අප්‍රිය පුද්ගලයකුත් නෙමේ ොහොමල්ලවාගේ නිතර 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 දැල දැකලා පිට බරුද්ධකුත් නෑ ආම්බෙන් තමයි දකින්නේ පාරි මැරිල ඉන්න තමන්ගේ මරණයත් නෙමෙයි ඒක එනම් මේක තමයි මුලින්ම සිහිපත් කරන්න කියැනෙ මරණය ගැන. මෙතන සඳහන් කළා ඉෂ්ට අනිෂ්ඨ මධ්‍යස්ථ තමන් මේ කොටස් හතරයේදීම මරණය සිහි කරන්නේ නැතුව නමුත් මේ තරම් සම්පත්තින් පරිහරණය කරපු සත්වයන් මැරුණ කියලා ආවර්්‍යනය කරන ක්‍රමය තමයි නියම ක්‍රමය. එදවන මේ මිනිස්සු හමහරලාට අපි අඳුර නොවමේ මෙටල ඉන්නයි. එවලන්ට ලොකූ දන සම්පත් තිබුණ. විශාල පිරිස් බලය කිටියා. සමාජය ජීවත එච්ච කාලේ රජවුරුුවගේ ජීවත් වුණා. නමුත් අද ඒ සම්පත් දේපල පිරිස් බලය ඔක්කොම දාලා ඒ මනු සෑ මැරිලා. ඒගොල්ලු ජීවත එච්ච හැටි ඒගොල්ලො හරිහබ කරගෙන හිටපු හැටි ඒගොල්ලො යපුුණ පැවතුන හැටි ය ඔක්කොම පිදන්නවා කටයුතු කරපු හැටිත් දන්නවා. නමුත් මැරිලා මේ කොව්ව කර කර හිටියත් කොව්ව තිබනත් අවසානයේ මෙතැනද ආගේ කාරණාව තමයි මනාව මනාව සිහිපත් කරන්න කෙලක. ට සඳහන් කළා මෙසේ මරණ සතිය පවත්වන කොට යහපත් ආකාරයට හරි ක්‍රමයට පැවැත්තුවා වෙනවා. අං එහෙම කරුණක් අරමුණ කරලා මරණ සතිය සිහිපත් කරන්න ගත්තහම එක තමයි මූලික නිවැරදි ක්‍රමය හැටියට සඳහන් කරලා තියෙන. ඊළඟට පිඳතන මේ මරණය සිහිකරනකොට විශේෂයෙන් අපේ නීවරණ අඩුවෙනවා කියලා කියලා නිරන්තරයෙන් මරණ සතිය වඩනවා. මරණය හොඳයට ප්‍රගුණ වෙනවා. නීවරණ කියල කියෙන් අපි නිවන් ආවරණය කරනවා. විවිධ නීවරණයන් අපිට කරදර කරනවා හැම වෙලාම නීවරණයට කරදර කරන. ආගේ නීවරණ ක්‍රම ක්‍රමයෙන් ඇත් වෙලා යනෝ මේ කොච්චර දේවල් කළත් වැඩිකල් ජීවත්තයෙන්න්න නෙමෙයි අපි. එනම් ජීවත්වෙන කාලි මොනවද කරගඩුව. මේ කාරණාවට මනාව එල්ලබෙනවා. ම අපි මේ මරණසතිය පිළිබඳව කරන නිදේශනාව කරුණුටිකක් සාකච්ඡා කරන්නට යෙදුණ මේ මාරයා පිළිබඳව මාරයා සමහර වෙලාවට මිනිස්සුන්ට ගුණධරම පුරන්ට ඉඩ දෙන්නේ නැතුව මිනිස්සුන් ආවරණය කරගන්න දශනා විත්සෙහි පත් කළලා මේ උදුම්බරික සීහනාද සූත්තරේ අවසාන ප්‍රකාශයේ අවසාන චේදේ. අපේ භාගතුන් වහන්සේ පිරිසකට ධර්ම දේශනා කරලා පැහැදිලි කළා මේ ධර්මකාරණාව හරියටම දියුණු කරන්න පුළහන්ම් භාගතතුන් වහන්සේ දේශනා කරන විදිහෙට. දවස් හතින් එක්කො රහත්්‍යනව නැත්තන් අනාගමියයවා. නමුත් කවුරුවත් මහන් නෑ ස්වාමීනී මම එක ප්‍රගුණ කරන්නම් කියලා. එෙස භාගිතන් වහස බැලවා ඇයිමිච්චර ලඟින් රහත්තෙන්ට පුළුහන් කියලා කියනකට කවුරුත් කතා කරන්න එත්ති කියලා. බලහම මාරයා සියලු දෙනාට මාවස වෙලා. ඊනකට භාගිතන් වහසේ බලනවා මාරයා අයින් කරලා ධර්මදේශනාව කළොත් මෙ අයි ආපහු මේ කාරණාව යෙදෙනහති කියලා යෙදෙන එ භාගිතුන් වහස එහෙම කරලා දේශනාකරුව ප්‍රයෝජනයක් නැති නිසා මාරය අයින් කරන්නෙත් නෑ. දෙනක් සාමාන්‍ය මිනිස්සුන්ට ඕන තරම් මාරාවේශ වෙනවා. මිනිස්ු කටයුතු කර හැටියට අපිට පේනවාලි මාරාාවේශ වෙලාවාගේ වැඩ කරන හැටි නමු භාගිතුන් වහසගේ කරුණාව ලැබෙන්නේ ලැබෙන්නේෙ නෑ ේතු හේතුව ඒගොල්ලන්ට කරුණාව ලැබුණ කෙළේ ඉගුල්ලුව එකින් ප්‍රයජන ගන්නේ ප්‍රයෝජන ගන්න න ආං ඒක තමයි මිනිස්සු මේ කුසලයට දහමට ප්‍රමාදම වීජීවත්යෙන්. අනික් ලෞකික දේවල් මිනිස්සුන්ට ඕන තරන් කරඩ වෙලාව තියනවා. වෙලාව වෙන්කරගණ්ඩත් පුළුවන් නමුත් පිනත් දහමක් කරන්න මිනිසුට හරරියට වෙලාව අඩුයි වෙන්කරගණ්ඩ කාලෙකුත් නෑ එනිසා පින්කංකරන එක සිල්ගන්න එක හැම වෙලා මෙ හෙටට ඊළඟ පෝයට කල්ල නවා. නමු අනිත් දේවල්ුවට ඕන තරන් නිමාඩු තියෙන. ඕන තරන් වෙලාව තියෙනවා. මාරාවේශ වෙලාඉ නිවනට යන්ඩ යොමුුවෙන්ඩ සසර කෙටිකර ගන්ඩ අපායෙන් මිදෙන්ඩ කාලයක් වෙන් කරන්න නෑ. නමුත් අපායට යන්්ඩ සසර දුක්විඳින්ට ඕන තරන් වෙලාව වෙලාව තියෙනවා. ධර්ම දේශනාවකට ආරාධනා කළ සමහර වෙලාවට කියන වෙලාට මේ ධර්ම දේශනාවල් පටන් ගන්න. ආරධනා කරන්න හතරට පහට කියලා නමුත් හැනට ගියහම තව පැවාගයක් පැය මිනිස්සුනෑ මිනිස්සුනෑ කට්ටියනෑ කියල පරක්කු කරනවා. එතකොට එන්ඩ වෙලාවක් නෑ ප්‍රස්සාවල් ඉවර වෙලා එන්ඩ ඕනෑ ඒහින්ද කියල තව ටික පරක්කු කරන තැන් ඒ මිනිසන්ට මගුල් ගෙදරට යන්ඩ විච්චහම සාධයට යන්ඩ ච්චහම යාලුවක යන්ඩ විච්චහම ඕන තරන් නිමාඩු ගන්න පුළුවන්. බනක් අහන්ඩේ වේකැක් ගඩ ඉඩක් නෑ කියලා කියන්නේ ඒ කියන්නේ ලෞකික දේවල් ඔක්කොම ඉවර කරලා වෙලාවක් තිබුණොත් සසරින් විදන වැඩපිළිවට යනවා වෙලාවත් තිබුණොත් විතර එකන නිවන් දකිින් ඕන සසරින් මිදෙන් ඕන කිය එක මේ ජීවිතය තියෙන අන්තිම තැන පළවිින්තැන තියෙන්ට ඕන එක ඉති එහෙම වුවමනාවක් නැති පිරිසක් වෙනුවෙන් සමහරුලාට අපි නමුත් එතින්ට දහදිනෙක් නම් ඇවිල්ලයින් නිහතරට ඒ තමයි නිවන්දකින්ට ඕන පිරිස ඒක වුවමන නැති පිරිසක් වෙනුවෙන් රස්තියාදෙනවට වඩා අර දහදිනට දහම් කාරණාව කියල පිටත්වෙන එක කරිවත්. එදට මාරාවේශ වෙලා තමග එහෙමයට භාගිතුන් වහසගේ කරුණාවත් කරුණාවත් නැහ එම ම මේ කාරණාව සඳහන්කළේ මාරයා සමහර වෙලාවට භානක රූපයකින් පෙනීහිටලා අපි බයි කරනවා. අපි කිමුකු භාවනා කරනයි එ මිදෙන්ට උත්සාහ කරනයි. නැතන් ලොකු දුගඳක් දරන්න බැරි දුඟදක් ඇතිකරවල අපි අවස්ථාව කඩලා බිඳ විනාස් කරන. එහම වෙලාවටත් භාගිතන් වහසේ වැඩීම සලකන්නේ. ඇැයි ජීවිත හානි කර ලැස් වනු. ශේෂයෙන් ාවිතන් වහස අපි කෙරෙහි බලන ඒකට නම් මාරයට ඉඩ දෙන්න කෙ සඳහන් කරනවා හැබැයිඒ මේ සසරින් එතරයන්ට වීර්ය වඩන පුද්ගලයන්ට කරදරට හැදවුත් විතරයි නිකං සාමානීනය මිනිසුන්ට කරදර කරන්නට හැදවට භාගිතන් වහසගේ කරුණාවක් එහම ලැබෙන්නේ එහන අපි කල්පනා කරන්න වන බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලබන්ඩ ඕන තැනට අපි ඇවිල් හැදඉන්නේ භාගිතුන් වහන්සේගේ කරුණාව ලැබෙන විදිහට අපි අපේ ජීවිතය හදලද තියෙන්නේ. එහම නැත්තන් මේ ජීවිතය අපි මොනවද කරන්ඩ ඕන. භාගිතුන් වහසගේ කරුණා ජාලයේ ඇතුළට එනවා කියලා කියන්නේ. එ හැම පුද්ගලෙක්ම මහ පුදුම රැකවරණය කදා ගත්ත කෙනි. එනම් ලැබිච් අවස්ථාවෙන් කරඩ තියෙන්න කරන්න තියනෙම කරනවනන් එතින්ට එලෙක්. ගේ සඳහා වීරය වඩන කැනම් පින්තිනි. මේ ලැවිච්ච ජීවිතන් කරගත යුතුම දෙයක්. එදාට තමයි තමන්ගේ ජීවිතයට හොඳ සාධහරණයයක් ිෂ්ට කර ගත්ත වෙන්න. ඊලඟට මෙතන සඳහන් කළා මෙ මරණය හරියටම සිහිකරන්නේ කොහොමද කියල සඳහන් කරනකොට ඒ පිළිබඳව ආකාර අටක් සඳහන් කරලා තියෙන. මරණය හරියටම සිහිපත් කරන හැටි ආකාර අටක්. ඒ ආකාර අටේ පලවෙනිිය එක තමයි වදක පච්චු පට්ටානතු මොකද මෙතන වදක පච්චු පට්ටානතෝ කියල සඳහන් කරන. හැම වෙලාවෙම දකිින් ඩ ඕනෑ මේ වදකයා එළඹිලා ඉන්නවාගේ. මමත් ඉන්නවා මගේ පිටිපස්සින් කඩුවක් අමෝරගෙන හැම වෙලාවම ඉන්නවා. වදකයා. යන යන තැන පස්සෙන් එනවා. හැබැ මම දන්නේ නෑ මෙයා කොයි වෙලාවෙ කඩුව ගෙලට පාත් කරයිද කිය ඒ නිසා හැම වෙලා එම සූදානමින් තමයි දැන්වදකයා පිටිපස්සේ පෙන්ඩ නැතිව වුණට අපි කවුරුවත් දන්න ැහැ මගේ ජීවිතය කොයි වෙලාවේ ගනීද කියලා එකට තැනක් නෑ වෙලාවක් නෑ ඕ නෑම වෙලාවක මැරෙන්ඩ පුළුවන් රෑවෙන්ඩ පුළුවන් දවල් වෙන්ඩ පුළුවන් උදේ වඩ පුළුවන් කන ගමන් වෙඩ පුළුවන් රැකියාව කරන තැනවඩ පුළුවන් පාසලේ දිවඩ පුළුවන් ඕනෑම තැනක මැරෙන්න්න පුළුවන්. එන වදකයා හැම වෙලායම මගේ පිටිපස්සේ ඉන්නවා. කොයි වෙලාවෙ කඩුව පාත් කරයි දන්නේ. අන්නේ නිසා යම් විදිහැකින් මොහුගේ හිස සිඳිමී කියලා කඩුවක් අරගෙනඉ කෙනෙක් අන්නේ වදකයා එ බිලා කියලා හැමවෙලා හින්ුව. රණයේ දැන්ගලමිලයි තියන්ම දැම්මෙරයි දැම්මරෙයි දැම්මරෙයි. ආන් ඒ කාරණාව මනාව හිතන පුද්ගලයට පවක් කරන්න පින්නදන කොහෙවත් ඉඩක් නෑ දැන්මැරෙයි කෙන හැඟිම පවක් කරන්න ඩක්නෑ. හරියටම හිතුවොත් ජවිතලෙකු සංවේගය. අපි හදාපු ගෙවල්දරුව අරගත්ත යානවාහන් හදාපු දරුමල්ලු ප්‍රියාඹු සැමියූ විවේකීව ඉඳගෙන කල්පනා කළොත් මේ සියල්ල හෙට උදේවෙනකොට අහිමී නං මේ සියල්ලම හෙට උදේවෙනකොට දාලා යන්ඩ වෙනවනම් අය මේ එකක් පත් හම්බවෙන්න නැත්තන් මේ ජීවිතය කොහොමද කියලා විවේකීව හිතන්දි ගියම ලොකු සංවේගයක් ඇතිෙනවා ඒකමනි භාගිතුන් හස දේශනා කළේ තන්ගේ බරණය ගැන හිතන්ඩිපා කියලා පුරුදු වෙනකම් තමන්ගේ බරණය ගැන හිතන් දෙපා නමුත්. මෙතන මේ වදකයා කොයි වෙලාවෙ මගේ ජීවිතය අරගනීද. එහෙනම් වදයා මගේ ජීවිතයේ ගණ්ඩ ඉස්සරලා. මාර ජීවිතයේ ගණ්ඩ ඉස්සරලා මං මොනෝද කර ගණ්ඩෝනි. මං කොහොමද ජීවත එඩෝන. මං කොහොමද හැසිර එෙන්්ඩෝනේ. මං මොනවද කරන්්ඩෝනේ ම මොනෝද නොකරණ්ඩෝනනි ඔය කාරණාව මනාව තීරණය කර කර තීරණය කර කර අපි අපේ ජීවිතය පිළිබඳව මනා එළඹීමකට එලමෙඩ්ඩුවනෑ. අගකයි මෙතන සඳහන් කරන්නේ. පළගට සඳහන් කළා මෙසේ මරණය එළඹිලා තියෙනවා කියලා හිතන්ඩ ඕන සුදුසු පළමු ක්‍රමය දක්වනවා. මොන හේතුහෙන්ද සහ ජාතියා ආගතු ඉපදීම සමඟ පැමිණිහෙයින් මිස මගදි මරණය ආවා නෙමේ කියලා සහ ජාතියා ආගතු මගදිමාරය හම්බුනා ෙමේ නියපිට මම ඉපදනවාත් මගෙත් එක්කම තමයි මේ මරණයවි එහිද මේ පස්සයාව නෙමේ මගෙත් එක්කමාව හොයි වගේ දෙ කියලා මෙතන සඳහන් කරනවා උපන් චිත්තක්ෂණය ඉඳලම මරණයනවා යම්සේ නයි හැතු කැකුලේ පොව තුවෙනකොට හතුකැකුල මුදුනේ වැලිටිකක් තියෙන. අපි බිම්බල් දැකල තියනවා පොළොවෙන් මතුවනකොට මුදුනේ වැලිටිකක් යෙන. පොළොවෙෙන් මතුනේම වැල්ටික අරගෙන. අපි මේ ජීවිතයේ ගත්තම මරණයක්ත් එක්කම ජීවිතෙත් අරගෙන මරණයත් අරගෙනම තම ඇවිල්ල තියන් අයි පස්ස ඇල්ලා මඟදි හම්බ වෙලා ලැස්ති වුණනා නෙවෙේ. අන්න ඒ නිසා මේ සත්වයා ජරා මරණය අරගනම ඉපදනවා කියල සඳහන් කරු මේ ජරාමරණ දෙක උපතින්ම ලැබෙන්නේ එසේ ඔවුන්ගේ ප්‍රතිසන්ධි සිත ප්‍රතිසන්දිිෂ්‍රිත කෙලි ක පින්නතී එම සඳහන් කළේ මව්කුසේ මුලින්ම ඉපදුන සිත ප්‍රතිසදිි සිත මේ ප්‍රතිසන්ධි සිත උපදින්නේ හදය වත්තු රූපයේ හදයවත්තු රූපය කියල කිය හදේවත්තු රූපය කියල කියන්නේ මෙතන තමයි අපේ සියලුම සිත් උපදින්නේ එතකොට අප සිත් උපදින්න ඇත්තටම කොහෙද විිවිධ විධ අදහස්තියන හිත් උපදින තැන පිළිබඳුව භාගිතුන් වහසුමනොවද දේශනා කරලාතියෙන අපේ හරදවස්තුයි පිරිසිදු ලේතියෙන පැත්ති හදයවත්තු රූපය කියලා ඉන්ද්‍රිය. ඒ ලේවල ගිලිල්ල නමයි තියෙන්න්නේ. පිරිසිදු ලේදහතුව ඉස්පාර්ශ කරමින් නොකරමින් ලේවල ගෑවිමින් නොගෑවිමින් තයි හදයවත්තු රූපය තියෙන්. ආගේ හදයවත්තු රූපය උඩ තමයි මේ සියලු සිත් උපදිනව කියලා සඳහන් කර. එතන තමයි සිත් උපදින්නේ යම් වෙලාවක මෙතන අපිරිසිදදු වනුත් පිරිසිදු ලේ තියෙන කොටස තමයි සිත් උපදදින්නේ. එතකට අපිරි සිදු ලේ පිරෙන්ඩ ගත්තොත් එතන සිත් උපදිින්ට බැරි තත්ත්වයක් උදාවෙනවා යම් ොහොතක. එදාට එතන සිත් උපදින එක නතර වෙනවා. හැමයි එතන සිත් උපදින එක නතර වනා කියන කියන්නේ. ඒපුගියලේ මරුණ කියන එකයි. මේ සිත්පරම්පරාව උපදින තා කල් ඔහු පවතිනවා. සිත් පරම් පරාව ඉපදන එක නතරුණ ගමන් පුගලය මැරුණ කියල අපි කිය. සිතට උපදින්න බැරි වෙන්ඩුවනේ. අපි උදාහරණයක් සඳහන් කළුත් මෙහෙම අප ඇගේ මදුරුවෙක් වහලා ඉන්නවා. අපිට හිතෙනෝ මදුරුවත් ගහන්ඩ ඉදස අපි අත උත්තලා මදුරුවට ගහනෝ ඒ අත උත්සලා මදුරුවට ගහනකොට අපේ අත ක්‍රමක් ක්‍රමීින් ක්‍රමක්‍රමයින් මදුරවාගේ ගැඟවරට පාත්වෙලා පාත්වෙල ඇවිල්ල මේ වේගෙන් වෙන වැඩ. මදුරුවාගේ තටුවල මදුරුවාගේ අඩුවල අපේ අත ගෑවෙනෝ. නමුත් තාමත් මදුරවාගේ සිත් උපදිනවනි මදරවා මැරුම් නෑතාව හැබැයි මගේ අත දැන් මදුරුවාගේ කකුල් වල ගෑවෙන තැනටඇැවිල්ල. ඊලකට මගේ ඇත තවටිකක් තදයෙනවට මදුරුවාගේ කකුල් නැමෙන. ත් මදුරවාගේ සිත්තුපදිනවා ඉළඟ මගේ අත මදුරවාගේ ඇඟට තද වෙලා මදුරුවත් තෙරපෙනවා එක පාරම් මුණට මේ සිද්ධ ටිකත් එක්කමන මේ එක වෙන්නේ. මදුරුවත් තෙරපෙන කොටත් තාම මදුරවාගේ සිත්තුපදිනවා. ඊලකට මදුරුවක් පපුපුරනවා නවත් තාම මදුරුවවාගේ සිත්තුපදිනෝ. මගේ අත වැදිලා මදුරුවාගේ තැලිලෑග මදුරවාගේ හරදවස්තුව තෙල්ලා දයන්ගන මදරුවාගේ උපදින්න්ට බපුු ගලාගනින සිත්පරම්පරාවට දැම් මෙතන උපදින්ට බැරි තත්වයක් ඇති වෙලායි තියෙන්නේ. මො එතන විනාස වෙලාග හිල්ලා සිත් පරම්පරාවේනවා ඒ නකට මොකදවෙ නීට පස්ස. උපදින්ට තැනක් හදාගන යනවාඒ හදාගණඩ මාස ගණන් යනවා ඇහි පිල්ලන් ගහන්ඩත් කලින්ක හැදෙනවා ඒ කියන්නේ මදරවා මෙතන මැරරිල්ල තවතනක උපන්න කිය එක. මේ ආපු සිත් එතන උපදිනවා ගැන මදුරුවා තැනක ඉපදුනාා. මේ ක්‍රියාව මොන තරන් වේගෙන් වෙනවද. ඇහි පිල්ලමක් ගහනකොට නැත්තන් මදුරුවාට ගහල මම අත ගන්නකොට මදුරුවා වෙන තැනක ඉපදිලා සිත් කෝටි ප්‍රකෝටි ගානක් ඒ මදුරුවාට පහළ වෙලත් ඉවරයි එය එඒහි ඉපදුනේ මදුරුවෙක් කෙලාද නැද දන්නේ. ඒ ඉපදුන කෙනාට සිත් කෝටිගානක් ඉපදිලත් ඉවරයි මං ගහලා අත ගන්නකොට. ඉති ඒ තරන් වේගෙන් මැරිච්ච කෙන උපදිනෝ. එ මේ කාරණාව සඳහන් කළේ මේ හදයවත්තු රූපය කියන්නේ මොකක්ද. එන හදයවත්තු රූපය උඩ තමයි මේ සිත් උපදිනව කියල සඳහන් කරන්න. සිත ඉපදිලා පැවතිලා එවලෙම නැතුව යනෝ. ඉපදිච්ච සිත ඉපදුනා පැවතුනා නැතියන උප්පාද ස්थිති නමුත් මේකට මහ ලොකු කාලයක් ගත වෙදනෑ. ඉපදීමයි පැවතීමයි නැතිවීමයි මේක කාටද වර්තමානය දකින්න පුළහන් ම හරහතන් වහන්සේ ලඕක දැක්කා භාගත වහස කොහොමත් දැක්කා පිනතනි සඳහන් කරන වර්තමාන තත්පරේකට තත්පරේකට රූපරාමු ලක්ස ගානක් අරගණ්ඩපුළුහන් කැමරාතියෙනවා කියලා. එක තත්පරේකට රූපරාමු ලක්ෂ ගානක් ගන්නවා. එහෙම කැමරාවකටවත් සිතක් උපදිනවයි පවතිනවයි නැතියෙනවයි කියන එක අහු එනෑ කෙල සඳහන් කරන්න. ඒ තරම්ම වේගවත් නිසා. ගේ නිසා තත්පරේකට ඒ වගේ කෝටි ප්‍රකෝටි ගානක් ඇතිවෙනවා කියෙල සඳහන් කරන. නවත් හැම හිතකටම. උපත් පැවතීම නැතිවේ. ගනම තුනම තියෙන. එම ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා අපි අද ධර්ම දේශනාව මෙතනින් අතරමු.